ගොඩාක් අයගේ රික්වෙස්ට් තිබ්බා KFC එකේ සවන් එකක් හමු KFC එකේ සවන් එකක් හමු කියලා. ඉතින් ඔන්න ඔයාලගේ රික්වෙස්ට් එක සලකලා මම අද ගියා KFC. මේ වීඩියෝ කරන මම ලොක්ඩවුන් සීසන් එකේ සුපුරුදු මම කියන්නේ පුළුවන් තරම් ගෙදරින් කන්න උත්සාහ කරන්න. හැබැයි ඉතින් KFC kitchen එක 90% විතර මට නම් ට්‍රස්ට් කරන්න පුළුවන්. එයාලගේ සර්විස් එක ගැන කියන්න ඉතින් කතන්දර නෑ. සර්විස් එක සුපර්බ්. ලංකාවේ සුපිරියටම සර්විස් දෙන කම්පැනි එකක්. KFC සවන් එකේ ප්‍රයිස් එක උනේ රුපියල් 2040යි. අපි බලමු රුපියල් 2040කට KFC ගේ සවන් එකෙන් මොනවද අපිට හම්බ වෙන්නේ කියලා. ටිෂුස් තියෙනවා, හැඳි හතරක් තියෙනවා. සවල් පාරවල් තියෙන නිසා හැඳි නම් අදාළ වෙන එකක් නැති වෙයි කියලා තමයි මට නම් හිතෙන්නේ. ඒත් කොකටත් අපි හැඳි ටිකක් තියාගමු. සුවඳයි. අහන්න දෙයක් නැහැ ඉතින් KFC ෆුඩ් දන්නවනේ. කෙලින් කරොත් වැඩේ දෙල් වෙයි. ඒ නිසා නෝමලි ඔයාලා මෙහෙම බලා ගන්න. මෙන්න මේ වගේ පැකේජ් එකක් තමයි ඉන්නේ. පැකේජ් නම් ඉතින් ඔය පැකේජස් තියෙන්න ඕනේ ආ. ग्रेवी वगे सुंदर चिकन वगे चिकन पीस KFC चिकन रस अमृत पट अरे बल मुखोम दस तीन चिकन क्यारी रस बत्त का रस आई पाट पाट बत्त का तीन का मुझे लाल बासमती दीन
සවන් එකේ මැද හරියේ ලුණු වලින් හදපු මොකක් හරි එකක් තියෙනවා. ලුණු මිරිස් කරපිංචා එහෙම දාලා හදපු මොකක් හරි එකක් තියෙනවා. ඒකත් අමුතු රසක් තියෙනවා. ලුණු ටෙම්පරඩුවක් කියලා කියන්න පුළුවන් එකද නේ? ඒක නම් මොකක්ද දන්නේ නැහැ. අහුණා කෑවා. අපි ග්‍රේවි එකත් චුට්ටක් ඇඩ් කරගෙන බලමු. ග්‍රේවි එකේ පොඩ්ඩක් ඇඹුල් රහක් ඉස්සරහට එනවා. මම චුට්ටක් ඉස්සරහ ඇඩ් කරගෙන බලන්නම් කොහොමද කියලා. ඒක රෙසිපි එකේ නිකක් වෙන්නේ නැති. ඒ එන ඇඹුල් රහට මම එච්චරම ලොකුවට මම ආස නැහැ. අපි බලමු මේකත් එක්ක කලවන්තරගෙන කොහොමද කියලා. අපේ චිකන් කෑල්ලත් එක්ක කද්දි ආපු ඇඹුල් රහ දැන් මේක අනාගෙන කද්දි එච්චරම දැනෙන්නේ නැහැ. ඒක අමුතු ටේස්ට් එකක් තියෙනවා. ඒක රසයි. හැබැයි ගොඩාක් ඇඩ් කරගන්න එපා. සුදු පාට තැමිලි පාට කහ පාට බත්තට තියෙනවා. ඇහැට මාර ලල් එකක් තියෙන්නේ. රසත් ඒ වගේම තමයි රසයි.
අමුතු සැරලවින්නේකුත් තියෙනවා ඈ. එක එක කටවල් එක එක රස වගේ සෙට් වෙන වෙලාවකට. එක යනගන්න විදිහත් එක්ක තමයි ආ. මස් නම් ඉතින් මදි නොකියන්න දීලා තියෙනවා. මේකේ තියෙන්නේ වෙනම ආතල්යක්. මේක නිකන් හැම කටක්ම අලුත් අත්දැකීමක් වගේ සීන් එකක් තියෙන. කරම්නට තියෙනවා. ඒ කියන්නේ මේ රස කාරක විදිහට භාවිතා කරන්නේ ස්වභාවික දේවල් දන්නේ නැහැ. මම ඉතින් කිචන් එකට යන්නේ නැහැනේ. හැබැයි ඉතින් මේ වගේ දේවල් බත් එකෙන් මතුවෙනකොට හිතෙන්නේ මං හිතන්නේ ඒ රසකාරක වලට භාවිතා කරන්නේ මං හිතන්නේ කියන්නේ මේ බොරියානි වලට ස්වභාවික දේවල් වෙන්නේ නැති. වටේ මංගිතන්නේ හැදි දාලා තින්නේ හතර දෙනෙකුට කන්න වෙන්නේ නැති. හැදි හතරක්ම දිලා තිනක හැඳින චුට්ටක් අමු. වෙන මොකුත් නැහැ මේක මේ අත දාලා ගන්න බෑ. එළියට ඒකයි. සල්ලි සල්ලි යකෝ මං හිතනවා KFC සවන්නකට උඩරිම සාධාරණයක් ඉෂ්ට කරා කියලා. හොඳයි. අවුලක් නැහැ. බබච්චුට්ටක් තිබ්බනම් හොඳයි ඉතින්. අවුලක් නැහැ ඉතින්. කොහොම හරි ඔන්න ඔයාලගේ එල්ලිය මං ඉෂ්ට කරා. KFC සවන්න එක හොඳයි. මස් තිබ්බ ඇති වෙන්න. ඇයිදනේ? ඇති හොඳට තිබ්බ මස් මං ආසම KFC එකේ රසම රස චිකන් මට ඇති වෙන්න තිබ්බා. මං දන්නේ ඔයාලට කොහොම වෙයිද කියලා. කමෙන්ට් එකක් දාන්න මතක් කරන්න එපා. චිකන් පීස් 8ක් තිබ්බා. ලොකුව 4යි පොඩිව 4යි. ඊට අමතරව බත් එක ඇතුලේ පොඩි 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 චිකන් පොඩි පොඩි නෙමෙයි ටික සාමාන්‍ය චිකන් කෑලි වගේක් තිබ්බා. ග්‍රේවි එක ඇඩ් කරපුවාම අමුතුම රසක් තිබ්බා රයිස් එකට. අවුලක් නැහැ සුපර්බ්. හැබැයි මෙහෙමයි. විතර ගෑනලා ගෙවන ගන්න පිචි පිචි ගන්න එපා. එතකොට රස නැතුව යනවා. ඒ නිසා විසි කරනවා කියලා හිතාගෙන යන්න කන්න නිතර දෙවෙල KFC යන කඩේට නම් ඉතින් ඕක අවුලන්නේ නැහැ. යාලට නැතිං ඕක. මම නම් හැමදාම KFC යන්නේ නැහැ. මම ඉඳලා හිටලා තමයි KFC යන්නේ. මම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පීඩිත පන්තියේ පුරවැසියෙක්. බහුතරයක් වගේ. KFC පැත්තේ පොඩ්ඩක් රවුමක් දාලා බලන්න. ඒක අමුතුම ටේස්ට් එකක් තියෙන්නේ. ඒකත් කාලා බලන්න. ඔච්චර තමයි කියන්න තියෙන්නේ. සුබදිරම් මතක් කරන්නම්. ඔක ඉතින් හැමදාම කියන්න දෙයක් නැහැ. තමුන්ගේ ආරක්ෂාව තමන් සතුයි. ගෙදරට වෙලා පරිස්සමෙන් ඉන්න. මේ වගේම තවත් රසම රස කෑම එකක් අරගෙන මං ආයෙත් දවසක ඔයාලව හම්බ වෙන්න එනවා. එතකන් ගෙදරටම වෙලා පරිස්සමෙන් ඉන්න. ගිහලෙන්නම් ආදරෙයි ඔයාලා හැමෝටම.